පිළියන්දල මාම්පේ නිවසක් තුළදී සිය පෙම්වතියට ගිනි තබා බරපතල තුවාල සිදු කළ බව කියන 24 පෙම්වතා පසුගිය 12 අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා. මෙලෙස බලපතල තුවාල ලබා ඇත්තේ මඩපාත බේරවල පදිංචිව සිටි සඳනි ගෞරිකා ජයසේකර නැමැති 19 තරුණියක්. මීට මාස 6කට පමණ ඉහතදී ඉන්ස්ටග්‍රෑම් සමාජචාලා වෙබ් අඩවිය ඔස්සේ තරුණයා හා තරුණිය ඔවුනොවුන් හඳුනාගෙන පෙම්වතුන් බවට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පෙම්වතුන් බවට පත්වීමෙන් පසු තරුණයා තරුණියගේ නිවසට ඉඳහිට යාමට පුරුදු වී ඇති අතර තරුණිය මව්පියන් සමග කිහිප දිනක් පිළියන්දල මාම්පේ පිහිටි තරුණයාගේ නිවසට ගොස් තිබූ බවත් ඇය පෙම්වතා සමග එම නිවසට ගිය දෙවැනි දින මෙය බවත් පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ඉකුත් 9 දින සිය දියණියගේ පෙම්වතා නිවසට පැමිණ පන්සල් යාමට බව පවසා දියණියව යතුරු පැදියකින් රැගෙන ගිය බවත් ඒ වෙනුවට දහවල් 1 කාලට පමණ ඇති බවත් තරුණියගේ මව පොලිසිය වෙත දුන් ප්‍රකාශයේ සඳහන් වෙනවා. සවස 3ට පමණ දියණියගේ පෙම්වතා දුරකථනයෙන් නිවසට කතා කොට ඔයා කිතුව ගිනි තියාගත්ත අයයි පවසා ඇතැයි පොලිසියට කියා තිබෙනවා. මාපියන් මාපේ තරුණයාගේ නිවසට ගොස් සොයා බැලීමේදී සහෝදරයෙකු නිවසේ සිටි බවත් නිවසේ කාමරයක ඇඳට ගිවි ඇලිවිලි තිබුණු බවත් බරපතල තුවාලද තරුණියගේ මව ලබා දුන් ප්‍රකාශයේ සඳහන්. පසුව පිළියන්දල රෝහලට ගිය අවස්ථාවේ දුව එහි සිට ප්‍රතිකාර ලබමින් සිටි බව කළුබෝවිල රෝහල කලා මාරු කර යවූ බවද ඇය ලබා දුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. තරුණියගේ මව්පියන් පිළියන්දල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මාපේ නිවසට ගොස් සිදු කළ පරීක්ෂාවේදී නිවසෙහි කාමරයක ඇඳක් මත තිබෙන මෙට්ටේ මුළුමනින්ම ගිනිගෙන තිබෙන අයුරු දැකගත හැකි වූ බව පොලිසිය පවසනවා. එම කාමරයේ තිබී පිළිසීගිය වයර් කැබලි කීපයක්, ගිනි පෙට්ටියක්, යම් දියර වර්ගයක් අඩංගු බෝතලයක්, හිසකෙස් ආදිය දක්නට ලැබුණු බව පොලිසිය කියනවා. තරුණීගේ ශරීරයට ඇවිලී තිබූ ගින්න නිවීම සඳහා උත්සාහ කළ සැකකාර තරුණයාගේ පියාද පිළිසුම් තුවාල ලබා ඇති අතර තරුණයාගේ ශරීරයෙහි කිසිදු පිළිසුම් තුවාලයක් දක්නට නොවීම සැකයට හේතු වී තිබෙන බව පොලිසිය පවසනවා. ගිනි ගැනීමට ලක් වූ තරුණයාගේ ප්‍රකාශ සටහන් කිරීම සඳහා අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඉඳුනිල් මහතා කළුබෝවිල රෝහල වෙත ගිය අවස්ථාවේ එම තරුණිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බැවින් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකියයි පොලිසිය පවසනවා. එම තරුණිය යමක් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන බව දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය කළ දැනුම් දීමකින් පසුව කැස්බෑව මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය මත නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා කළුබෝවිල රෝහල වෙත ගොස් වෛද්‍යවරුන් විසින් ලබා දුන් පහසුකම් යටතේ ප්‍රකාශයක් ලබාගත් බව පොලිසිය පවසනවා. බරපතල තුවාල ලබා සිටින තරුණියගෙන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා ගිනි තැබීම සිදු කළේ කවුරුන්දැයි විමසීමේදී තම පෙම්වතා ගිනි තැබූ බව ඇය ගොළු භාෂාවෙන් පවසා සිටි බව පොලිස් නිලධාරියෙක් පැවසුවා. සැකකරු ඇය බැලීමට ආවම තරමින් රෝහලට හෝ නොගොස් ඇති බවත් ඔහුගේ කොණ්ඩේ කැපීම සඳහා සැලුන් එකකට ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. තම දියණියට ඇයගේ පෙම්වතා නිරතුරුවම විවාහ වෙමු යයි පවසා ඇති අතර ඇය වසර 23ක් සැපරණත්තෙක් විවාහ වීමට නොහැකි බව පවසා ඇතැයි ඒ හේතුවෙන් දෙදෙනා අතර බහින් බස්වීම හටගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. එම තරුණිය රැකියාවකට හෝ වැඩිදුර ඉගෙනීම සඳහා පාඨමාලාවකට සම්බන්ධ වීම සැකකරු නොරුස්සන ඇති බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. පෙම්වතු දෙදෙනා අතර සිදු වූ බහින් බස්වීම ගැටුමක් දක්වා දුරදිග ගොස් සැකකරු ඇයට එල්ල කරන ලද පහරක් හේතුවෙන් ඇය සිහි විසක්ඥවීමෙන් පසු ඇයගේ සිරට ගිනි තැබුවාද යන්න අවධානය යොමුතුවීම පවතින බව පොලිසිය පවසනවා. තරුණියගේ සිරුරට ගිනි ඇවලුණු නිවසට පැමිණි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක KMS බණ්ඩාර මහතා සිද්ධිය වූ නිවසේ කාමරයෙන් ගිනි පෙට්ටියක් ඇතුළු ද්‍රව්‍ය 8කට ආසන්න සාම්පල් ලබාගෙන තරුණියගේ සිරුරට ගිනි ඇවලුණු ආකාරය සොයා පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව ගල්කිස්ස පොලිස් කොට්ටාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේදී නිලධාරීන්ගෙන්ද පරීක්ෂණයක් පැවැත්වෙන බව වාර්තා වෙනවා. යාලුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.